ීවිත දිනන්නට විවිධ ඉසව් හොයෙන ඔබ අධ්‍යාපනයේ කියන සෞවට වැඩි වටිනා කමක් දෙන්න ඕන මොකද ජීවිතයේ සතුට පැවැත්ම රැඩෙන්නේ අපේ අධ්‍යාපනයේ මත එනිසාම වාධින රූපවාහිනිය අධ්‍යාපනයක වැඩසටහන් වලට ප්‍රමුඛ ඉඩක් ලබා දෙනවා ඒ අතර පහසේණයේ ශිෂෂත්ව විභාගට පෙනීසිටෙන් අපේ රටේ පොඩි්තන් වෙනුවෙන් වෙන්ව වලු වැඩසටහන තමයි මේ විදිහයට පටන්ගේ ගන්න යන්නේ ස්මටෆයි වැඩසටහන. අදත් ස්මර්ට් 5යි වැඩටහනට අපිතාම ගෞරවෙන් ආරාධනා කලා පුංචි ඔබේ ආදරේ දිනාගත් ලංකාවේ ශිෂ්වත්තු ඉභහගේ පිළිබඳ ප්‍රවීන දේශක සරත්තානන් ගුරුතුමාට අයිබෝන් කියෙලා මුලින් පිළිගන්න වස. අයිවන්නමල ඉතින් ශිෂ්ෂත්තු ඉභාගගේ ගැන කතාබහ කලාම. දෙදහස් විසි එක වසර පාත්පන්නට තියපු ශිෂ්ෂත්ව භාගේ තමයි මේ දෙදහස් විසි දෙක වසරේ ජනවාරිමාසේ විසිද දෙවැනිද පැවැත්වීමට නීමිතව තිබෙන්නේ. තවත් දින කියහිපයයි තිබෙන්නේ. මේ කාලයේ පුංචි දරුවන්ට දෙමව්පියන්ට කොහොමද වැදගත්වෙන්න කියන කාරණා පිළිබඳ අද දවස්සේ වැඩිපුර දේවල් කතා බහ කරන්න සූදාන අපි කොතනින් දස වැඩ පටගන්න. ඔවු අමිල ඔබ කිව්ව විදිහටම දෙදහස් විසි එක වර්ෂයේ ශිෂ්ෂත්ව විවාාගය වසංගතයත් එක අවස්ථා කීපයක් කල්දමීම සිද්ධ කලාා. එහි ප්‍රතිඵලයක් විදියට දෙදස් විසි එක අවුරුද්ධෙ පවත්වන්න තිබුණු ශිෂ්ෂත්ව විභාගය ජනවාරිමාසි විසිත් දෙවිනිදා පැවැත්වෙනයිනන්නේ ලබන සෙනසුරාද. එතකොට අපේ ආදරණීය දලපුතාලට තව හරියටම දවස් පහක් විභාගය වෙනුවෙන් සූදානම් වෙන්න කාලයේ ඉතුරු වෙලා තියෙනවාමිල. ඉතින් මංහිතන්නේ අපේ පුංචි දරුවෝ ඒ දරුවන්ගේ දෙමවපියෝ මේ විභාග වෙනුවෙන් විශාල කැපකිරීම් ප්‍රමාණයක් කරලා තියෙනවා. දෙමවපියෝ දරුවන්ව පාසල් අධ්‍යාපනයට ඇතුළල් කරනකොටම ශේෂෂත්ව විභාගය පිළිමතවත් බලාපොරොත්වක් ඇති කරගන්නවා. ඉතින්ඒ බලාපොරොත්තුවත් එක්ක වැඩ කරනකොට සෑහෙන කැපකිරීීමම් ප්‍රමාණයක් දරුවොත් දෙමවපියොත් මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කැපකිරීම්වල හරිම ප්‍රතිඵලය ඒ කැපකිරීම්වල නිවැරදිම ප්‍රතිඵලය ලබාගන්න නං අමිල මේ සතිය තුළ ප්‍රවේ සම්සාගතව. වගකීම් සහිතව කටයුතු කිරීම ඉතා වැදගත් වෙන. දරුවෝ වගේම දෙමව් පියෝ දැන් මේ ශිෂත් විභාගේට මූලිකව සෝදානම් වෙලා ඉන්නව කියන කාරණාව අපිතාම හොඳින් දන්නවා. තව දින කිහිපය ඉතුරු වෙලා තිබෙන්නේ විභාගේ මුහුණ දෙන්න සරත්තානන්ද ගරතුමා දැන් අපි කැමති දරුව වෙනුවෙන් මේ ප්‍රශ්න යහන් අපේ පුංචි පැටව් මේ දවස්වල කළ යුත්තේ මොකක්ද නොකල යුත්තේ මොකක්ද කියන කාරනාව පිළිබඳ අපි පුංචි හැඳින්වීමක්ක ලොන්දන අමල සමාජය කියනවනි ශිශ්ෂත් විභාගේ අම්මලාගේ විභාගය කියලා ඔබ කියනව පුංචි පැටවු මොනවාද කළ යුත්තේ කියන කාරණාවට මක තව පුංචි කොටසක් එකතු කරනවා පුංචි පැටවුනුත් ඔවන්ගේ දෙමව පියනු මොනවාද කළ යුත්තේ කියන කාරණාව. විශේෂයෙන්ම දුවේපුතේ ආදරණය දෙමවපියන්නේ මංගතන් හෙට අමිල සඳදා පෝය දවස පාසල් පැවැත්තෙන්නේ නැහැ අඟහරුවාද ඉදලා දවත් සතරක් ඔබට පාසල්ඇන්න තියෙන. එතකොට පාසලේ ගුරුභවතුන් පාසල් කාලය තුළ ඔබට අවශ්‍ය කරන විභාග සූදානම කරවාවි. ගෙදර ආවට පස්සේ වැඩිපුර වැඩකරන්න දෙ යන්න හොඳනෑ. විශේෂම්ම ගොඩාක් මහන්සි වෙලාමිල තැන් දෙම හොපියෝ හිතුවොත් මෙච්චර කල් මහන්සි වනාාපුතේ සත්‍ය අහිතියෙන්ෙන දවස් සතරයි පාහිතියෙන්නේ අපිටිකක් වැඩිපුර වැඩකරමු. රෑකාලෙත්තිිකක් වැඩකරමු. ව රෑ නවේට දරුවන් ඉදය ගත්ත නම් තව දවස් සතරයිනි පහයු්‍යි පුතේ රෑ කොලායි කොළහාමාර විතර වෙනකං අපි වැඩකරමුුවගේ එක කරන්න හොඳනෑ. විශේෂයෙන්ම දූලපුතාල මේ සතිය ඇතුළේ කළ යුතුවන්නේ පාසල් ගිහිල් ඇවිල්ලා. හයාලගේ ගනිතය පරිසරය සිංහල දෙම්බල ඉංග්‍රීසි කියන විෂයන්වල පහුගිය කාලේ ඔයාල ඉගෙනගත්ත දේවල් නැවත මතක් කරගන්න එක. ආවර්ජනය කරන එක තමයි හොඳමද්දී. ඒවගේ මමිල්ල මේ වෙලාවේ අලුත් කියල කිසිම දෙයක් කරන්න හොඳ නෑ. මංම මෙතන අලුත්්‍යයනුවෙන් අදහස් කරන්නේ විභාග ආසන්න වෙනකොට විභාග කෙට්ටුුවෙනකොට හොදැන් දෙමවපියෝ රැඳෙන්නේ පාසල් ගේටුව ලංකරඇඳෙනවාන්නේ දරුවව ගන්න ගිහිල්ලා දරවා විස්කෝලිට දාන්න ගිහිල්ලා ප්‍රැන්දිනවා. ඒ වෙලාේ අනිත් දෙමවපියෝ කතාවෙනකොට මේ හොඳ ප්‍රශ්න පත්තරටිකක් තියෙනවා හොඳ පොතක් තියෙනව වගේ දෙයක් මපියට හිඉතන්නන පුලුවන් මේ දවත් සතර පා ඇතුළේ මගේ දරුවට ඒකත් අරගෙන කරන්න ඕනි කියලා. හෙම කරන්න එපා. ඇයි මං එහෙම කියන්නේ. විශේෂෙන් ඔය අලුත් ගන්න දේ තුළ ඔබේ දරුවට බැරි දේවල් තිබුණොත්. ඔබ අනිවාරයම කලබලේට පත්වෙනවා. ඔබ හිතන වයිෝ මෙිචර කල් වැඩකරපුේ එක අපරාදේ මගේ පුතාට බෑ මගේ දුවට බෑනිි කියලා. සහර වෙලාට විාගිට චුට්ටක්වත් අදාල නැති දෙයක් පන්න පුළුවන් මේ තුළ තියෙන්නේ. නමුත් අපි අසීරතාවයට අපහසුතාවයට පත්වයෙනවා. එනිසා දැන් ඇත්තවශයම මේ ඉතුරුවෙලා තියෙන දවශ්ටිකේ අලුත් ප්‍රශ්නපත්තර අලුත් වැඩපොත් අලුත් දේවල් කරන්න කාලය එනෙමෙයි. පෞගේ කාලයේ කරපු දේවල් අරමං කිය පුවිදියටම ආවර්ජනය කරලා ඒ වරදුුණු තැන් නැවත උත්සාහ කරලා බලලා සරල කාල සටහනකට වැඩි විහෙසක් නැති බොහොම සුමට කාල සටහනකට වැඩකිරීම තම යම්මි කළයුත්ත ජනවාරි විසි දෙවනිදා පැවැත්වීමට නියම මෙත පහස්්‍රීණයේ ශිෂත්ව භාග ඉලක්ක කරගෙන අපේ පුංචි දරුවෝ වගේම දෙමවපියෝ මොනවිදිහටද කටයුතු කරන්න ඕනෙ කියන කරනාව පිළිබඳ ස්මට්ෆයි වැඩසටහනය අපි කතාබාග කරමණන්නේ අපි වසරකටත් වැඩි කාලයක් මේ ශිෂ්ෂත්ව භාග වෙනුවෙන් අපේ දරුවන්ව පුහුණු කලා අපේ වැඩසටහනෙන් ස්වාධීන රූපාහිනය අධ්‍යාපනික මාධ්‍ය වගකීම හඳනාගැනිමින් මේ වැඩසටහ ඉදිරිපත් කළලාඒ වගේම දුවපුතේ අපි ශිෂත්තය එබා ඉලක්කරගෙන සම්මන්ත්‍රන දෙකක් පැත්ව ඔබට අපේ අයි ශ්‍රී ලංකා ය නාික ඔස්සේ නරබන්නට පුළුවන්කම ලැබෙන. අපි සූදානම් තවදුලටත් කතා බහ කරන්න විරාමයක් ලබාගෙන. ීවිත දින්න උත්හරන පුංචි පැටවුවෙනුවෙන් ස්වාධීනරූපාහිනියෙන් පිදනත් තිලිනේ ස්මර්ට්ෆයි වැඩස්ටහනින් අපි අදදවස්්‍ය කතාබා කරමින් ඉන්නේ ජනවාරි විසි දෙවැනිදා පැවැත්වීමට නියමිත පහසයිනියයේ ශිෂ්ෂත්ව එාගේදී අපේ පුංචි පැටවුක් කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණාව පිළිබඳව. විශෂයෙන් මතක් කරන අපි වැඩසටහන් ගණනාවක් තුළින් මේ විවාගේයට මුහුණ දෙන්නේ කොහොමද කියන පෙරහුරුව ලබාදීම සිදු කලා ප්‍රීන දේශක සරත්තා නන්ද ගුරතු, ලංකා බැංක්කුවේ රන් කැකුල්ල ස්මර්ට් නිුේගේ හොඳමදේ තෝරා ඔබට දෙෙන සමනල දැනු මාර්තනයත්, අපහා අනුග්‍රාහකදායකත්ය ලබාගෙන අපේ වැඩසටහන සමග සිටි බව අපි මතක් කරන්නට අවශ්‍යයි. සරත්තානන්ද සෑවත අප යොමියයන්න බලාපොරොත්තු වනවා සෑදැංග ශිෂ්ෂත්ති භාග ළඟම තියන දවස අපිතම විසි දෙ ඊට පෙරදිනේ අප පොඩිත්වෝ කටයුතු කරන්න ඕන කොහොමද.ඇමල බංගිතන්නේ විභාගේ දවසහා සමානම වැදගත් දවසත් තමයි ඔබෝ කියන විභාගයට කලින් දවස. මෙවරනම් ජනවාර විසි එක සිකුරාදා. පොඩිත්ව විත රක්නෙමෙයි පොඩිත්තන්ගේ වැඩි හිටයනුත් ම වගකීමෙන් කටයුතු කරන්න ඕනේ දවසක් තමයි විභාගයට පෙර දවස වෙන. මේ පෙර දවසේ වෙන්න පුළුවන් වැරදි ගැනාවක්තිය නවා. එකක් තමයි ඇමිල ශිෂ්ෂත්ව විභාගයට අපේ ලංකාවේ දරුවෝ වැඩි වශයෙන්ම සූදානම් කරවන්නේ අම්මා. තාත්තා ඒ අම්මට අවශ්‍ය කරන ශක්තිය දෙනවා. එතකොට තාත්තා කල්පනා කරනවා මෙච්චර දවසක් පුතාදුව ශිෂත්ව විභාගයට ඇදගෙන අරගනගේ අම්මා ටමකත් කරන්න බැරි ුණානි කියලා. බොහම ආදරණය හිතෙන් දරුවට යෝජනා කරයි පුතේ හට විභාග එනං අපි අදරෑ එලියට ගිල්ලා එලියෙන් කෑම ටිකක් එහෙම කාල එමමු කියල. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. අද පටන්ම ඔබේ නිවස්සේ විසින ආහාර විතරක්ම දරවාට ලබා දෙන්න ඕඩි. එළියට අනේක සුදදුසුනෑ. එලියෙන් කෑම කනයක සුදදුසු නෑ. ඒට මි අපි දන්නවනේ ඔබ ම අපි හැමෝම දන්න දෙයක් තමයි විභාගයට කලින් දවසේ මනැත්තම් විභාගයට කලින් සතියේ ආගමික වතාවත්වලේ දෙන්න ආගමික ස්ථානවලට යන. එම අනක වරදක්නමි කමක් නෑ ොහොදයි. හැබැයි ඔ ආගමික ස්ථාන වලට යනකොට විභාගයට කලින් දවස දුරාතියන පන්සල් වලට දුරාතියන දවස්ථාන වලට දුරාතියන කෝවිල් වලට යනක සුදදුස වන්නේෑ. ගම ගෙදර ළඟතියෙන පන්සල, ළඟතියන දේවස්ථානයේ තමයි, ආගමික වතාවත් වලට යන වන සුද්දුසුම තැන. එනිසා මොන හේතුවක් තුළවත් විභාගයට කලින් දවසේ දුරබැහැර ආගමික ස්ථානවලට දරුවව රැගෙන යන්න එපා. අමිල් අපි දන්නවා. මෙ විභාගේ පැවැත්වන්නේ වසංගත තත්ත්වයක් මැද්ද. නේද. පැන් අපි හද ජනවාරි දහ සයවෙනි දා. මේ කතා කර මොහොතය දර තව දවත් සතරක් පහක්. අප අපේ දරුවන්ව පරිස් සංකරගන්න ඕනනි. එනිසා දරුවාව එලියට ගෙනයන ප්‍රමාණය හැකිතාක් අඩු කරන්න ෝනි.ඒවගේම මේ කියන වෙසි එක් වවෙනිද. දැන් අම්ම හිතුුවොත් තාත්ත හිතුවොත් හිට විභාගී. එනිසා දරෑ කොල් හා දොලහා විතර වෙනකම් රෑට හොඳට වැඩ කරවනවා. රෑට සිංහලටික මතක් කරලා දෙන්න හොඳම අවස්ථාව. ගණන්ටිකා පෝ චුට්ටක් හදවන්න හොඳ වෙලාව කියලා. ඒම කරන්න එපාක්. ශෂෙන්ම බොම කරුණාවෙන් කියන්නේ වෙනද ඔබේ දරුවවා රාත්‍රී නවේයට නිදයගත්තනම් ලබට සිකුරාදත් ඔබේ දරුවවා නිදයාගන්න ඕනේ රාත්‍රී නවේයටම තමයි. විභාගේ කියලා පැය දෙකක් කලින් නිදි කරවන්නත් එපා. ඒමොනත් දරුවටඒ අ නොහුරු තත්වයක් ඇති වෙනවනය අමිල. ඒ වගේම දරුවවා අනවශ්‍ය විදියට නින්ද නොලබා තබන්නත් එපා. විභාගට කලින් දවසේ රුවට අවශ්‍ය දේවල් සූදානම් කරගන්න ඕනේ විභාගෙට යන්න. දුලපුතාල හොඳට ආගන්න හොඳින්වාට ලියල හුරු පැන්සල් කීපයක් ලෑස්සි කරගන්න ලියල හුරු කියල කිවේ විභාගට අලුත්ම පැන්සල් අරගෙන යන්න එපා. එක හොඳ නෑමිල. ටිකක් පාවිච්චි කරපු පැන්සල් කීපයක් තමයි විභාගට අරගෙන යන්න ඕනේ. ඊට අමතරව විභාග අංකය ඉතා පැහැදිලිව සූදානම් කරගන්න ඕනිේ මෙ වගේ අවශ්‍යදේවල් සූදානම් කරගෙන බාගේ ගැන ඔල්ලුවට ගන්නන්නේ නැතුව, හෙට දවස ගැන ොකොට හිතන්න නැතුව. බොහොම වෙනදා නිදයන විදිහයටට දරුවන් ඉන්ද ලබා ගතයුතු වෙනවා. ඒවගේ දෙමවපියෝත් දරුවාට අනවශ්‍ය දේවල් කතා කරන්න නැතුව දැන් සහර වෙලාවට අමිල අම්මා ශුවර් එකටම දරුවත්ත එක්ක වදවස නිද්‍යන්න අනෝමයි ඇඳට. ඒම කියල පුතේ ගාල කුටකුටු ාල රක මතකද මේක මතකද කියලා දරුවගේෙන් අහන් එපා. දරුවට ඒ ඔබ, හොඳ හිතින් කරන දේ නරක ප්‍රතිඵලයකට හේතුවෙන්න පුළුවන්. එනසා විභාගේට කලින් දවස හරිම වැදගත්වෙනවා, මේ අවුරුදු දහයක පුංචි වයසයන්න දරුවට. පහසේනය ශිෂ්්‍යත්ව විභහගේ පෙනී සිටිින්. අපරටේ පොඩිත්තන්ට අපි ගෙන ආපු ස්මාර්ට්ෆයි වැඩසටහනට සමගාමීවා අද දවසේ තවත් විශේෂ වැඩ සටහනක් මේක මොකද. ජනවාරි මාසේ විසිත්් දෙවැනිදා පැවැත්වීමට නියමිත ශිෂත්ව භහකයේදී අපේ පුංචි දරුවෝ ඒවගේම දෙමවපියෝ කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණාව පිළිබඳ කල්තියා අපි කියනවා. පෙර සූදානම කොයිදයටත් ඉතාමත් වටිනවා එනිසා ස්මර්ට්ෆයි වැඩසටහනින් අපි ඒ හුරුව ඔබට ලබා දෙමින් ඉන්න විරාමයක් ලබාගෙන තවත් බොහෝදේවල් ඔබට කියන්න අපි සූදාන. ර්ට හ හිතන ස්ර්ට් පොඩිත්තන් වුවෙන් ස්වාධීන රූපාහිනියයගෙනෙෙන් ස්මර්ට් ෆයි වැඩසටහනේ. අපි අද දවසේ කරමින් ඉන්නේ ජනවාරි විසි දෙවැනි ද පැවැත්වීමට නියමිත පහශයනිය ශිෂ්ෂත්ව විභාග වෙනුවෙන්. අපේ පුංචි දරුවෝ ඒ වගේම දෙමව්පියෝ කොහොමද කටයුතු කරන්න ඕන කියන කාරණ පිළිබඳ පෙර කියවීමක් තමයි මේ කරමින් ඉන්නේ. ඔබේ ආදරනීය ශිෂත්ව ගුරතුමා සරත්තානන්ද සත් එක එකතු වෙලා. ස බොෝදේවල් කිව්වදැන් දින කිහිපේකට කලින් කොහොමද සූදානම් වෙන්න ඕන පෙර දින කොහොමද සූදානම් වෙන්න ඕන කියන කාරනාව. මහිතනි ඒ අරම්ම වැදගත්කමක් තියෙනවනේද ශිෂ්ෂත්ව විභහගේ පැවැත්වන දිනේ කටයුතු කරන විදිා.ව. අවුරදු ගානක් දෙස්ස කරපු කැපකිරීමමල? පලය නිලාගන්න පෑකීපය විභාග දවස. මේ විභාග දවස ඉතා වැදගත්. විභාග දවසේ දෙමවපියෝ දරුවෝ කළබලවීම කිසිසේත්ම සුදුසුවන්නේ නෑ. හර වෙනදා විද්ධටම සාමාන්‍ය තත්ව යට ගෙදර කටයහිතු සිද්ධ වෙන්න ඕනි. විශේෂයෙන් අම්මලා ටික් කලබලකාරී ස්වරූපයෙන් ගෙදර හැසිරුවනොත් දරුවගේ විභාගගේ නිසා ගෙදර ටිකක් උණුසුම් තත්ත්වයක් ඇතිවුණොත් දරුවගේ විභාගට එක අවාසිදායක විදියට බලපාන්න පුළුවන්. එඩසාර අපි කලින්කිව්ව වගේ විභාගෙට කලින් දවසෙසිල්ල සූදානම් කරගෙන විභාගෙ දවස කිසි ගැටලුවක් නොනආකාරයට උපකරණ සූදානම් කරලා තියාගන්න ඕනේ. දරුවන්ගේ අවදිවීම වෙනදා වෙලාවටම වන්න ඕනේ වෙනදා වෙලාවටම. අර අමිල අලුත් සපත්තු දාගන විභාග මධ්‍යස්සානයට අනේක හොඳ නෑ. අලුත් ගෞමඇැදල අලුත් කලිසම් ඇැදලලා භාගමධ්‍යස්ථානයට අනඒක හොඳනෑ. මංකට හේතු කියන්න. අලුත් සපත්තුව විභාග මධ්‍යස්ථානයට දාගෙන යනකට චුට්ටි රගතයක් තිබිලක්. කකුල කැපුනොත් මුල විභාග වෙලාවෙම දරවා වේදනාවෙන් අපහස්සවෙෙන් ඉන්න පුළුවන්. අලුත් කලිසම චුට්ටක් කිරටහාරි බුරල්ලටාරි මහලතිබුණ ඒකෙත් ප්‍රශ්නයක් වෙන්න පුළුව. ඒනසා විභාගට අලුත් කියන කිසිම දෙයක් එපා. ඇඳුම අලුත්වෙන්න බෑ සපත්තු අලුත්වෙන්න බෑ අරකගේපු ද පැන්සල පවා පාවිච්චි කරපු පරණ පැන්සලක් වෙන එක තමයි සුදුසු වන්නේ. විශේෂම දෙයක් තියනවා. මෙමවපියෝ දැන් දරවාට විභාගෙදි වෙලා ඔ බලාගන්න කියලා. ඔරලෝසුවක් කරන්දිලා තියෙන වනම්. දරුවට ඔරලෝසුව පාවිච්චි කරලා හුරුවක් නැත්තම්. විභාගි දවසේ ඔරලෝසූ දෙනක සුදුසු වන්නේ නෑ. මොකද මේ පුංචි දරුවන්ට මේ විභාග වටිනාකමට වඩා ඔරෝස්වේ තියන සුන්දරත්වයා නරබන්නට ඒ අවස්ථාව වැඩි සාලුත් කියන කිසිම දෙයක් එපා.ඒවගේ කෙදර සකස්කරපු පුංචි ආහාරයක් දරුවගේ විවේක කාලයට ලබාගන්න සූදානම් කරලා කල්වේලා ඇතු විභාග මධ්‍යස්ථනයට ජන්න ඕනි. සහර දෙ මවපය වැඩිහිටය නැකැත් බලනවා. අපේට විරුද්ධනයා මිල. හැබැයි ඒ නැකත අනිමාර්යෙන්ම අර ඉතාම ආසන්න වෙලාවක් වෙන්න බෑ. මොකද මාර්ග්‍ය අදබදයක් ම සිද්ධ වනත්. නැකත දරුවගේ අවාසියට සිද්ධ වෙන්න පුළුවන්. එනිසා වේලාසන විභාග මධ්‍යස්ථානයට ජන්න ඕනේ. අමිල මේ ගොඩක් දරුවන්ට තමන්ගේ පාසර නෙමෙයි විභාග මධ්‍යස්ථානය. වෙනත් පාසලා. එතකොට දරුවයි පරිසරයට හුරු වෙන්න ඕනේ. ඒ ඒ විභාග මධ්‍යස්ථානයේ ඇසිකිිලියේ කොතනදතියේ නයාදී දේවල් දරුවවා දැනගන්න ඕනි. එනිසා වේලාසන පාසලට යම ඉතාම වැදගත්. එයට සාමිල, විභාග මධ්‍යස්ථානයට ගියාට පස්සේ. ඒ විභාග මධ්‍යස්ථානය තුළ කටයුතු කරන්නේ දරවා. පොතේ ඔබට හුරු. ඔබේ ටීච නෙමයි වෙනත් කෙනෙක් ඔබේ විභාග කාමරේ ශාලා වෙන්නේ. යටයට බයවෙන්නපා සමහරවෙලාට ඔබට හුරුව ඇත්තේ ලස්සන සාරරියක් ඇඳලා ඔබ සාරිපොට එල්ලිලා යන ටීච කෙනෙක් වෙන්න පුළුවන්. ගුරුතුමියයක් වෙන්න පුළුව. නමුත් ඔබේ විභාග ශාලාවෙනිරයක් රැවුලවපු උසමහන්ත. කෙනෙක්වෙන්න පුලො බයි දෙපා. අර ටීචගේ කාරයම ඔබ ඒ ගුරුතුමියකි කාර්යම අ ගුරුතුමාගෙන් ලබා ගන්නත් පුළවා. එනිසා ඔබ බොහොම වගකීමෙන් ඉවසලිවන්තව කටයුතු කිරීම ඉතාම වැදගත්වෙනවා බිලා. මෙට මේ විදිහට තමයි ඔබ ඒහරුව ලබාගන්න ඕන ශිෂ්ත් භාගගේට පෙනීසිර අප පෙලින් පෙලට කතාබහ කලා කොහොමද මේක කරන්න ඕන කියන කරනාව සදැන් අපි විභහග ශාලාට විවාාග මධ්‍යස්ථානයට යනකම්ම කතා කලා ඉට පසේ විභාග ශාලාාවට යන අප දරුවෝ ප්‍රශ්නපත්‍ර අතට ලැබු නම එ පස විවේක කාලේ ලැබ නම මෙ මේ අවස්ථාවල දීත් කටයුතු කරද්දි විශෂෙන් සැල කිිමත්වවෙ න ම ප්‍රශ්නපත්තරේ ලැබිච්චයටට අයිතය තහවරු කරගන්නඕනි. විශේෂයම විභා ගංකය සඳහන් කරන්න. ස්ථාන කීපයයක් තිය නව. ඒ ස්ථාන කීපය උපදෙස්වල දීලතියෙන. විභාගංකය නිවැරදිව සටාන්කිරීම තමයි පළමුව කළ යුතුදී. නේද මොකද විභාගංකය සටහන් කරන්න අමතක වුණොත් ඔබට ප්‍රතිඵලයක් නොලබෙනව. ඒ විතරක් නෙමේ අපිහිතම පුංචි හුලඟ කමලා ඉස්සරහා දෙස් එකේ ඉන්න දරුවගේ පිටිපස්ක් කෙනගේ ප්‍රශ්නපත්තර දෙක වැටේ නෝබීමට. අ ඉරිගාන පේපරකි කාගිත කියලා හොයාගන්න ක්‍රමයක් නෑණ. ඒ නිසා අනි වාර්යෙන්ම විභාගන්කය සටහන් කිරීම වැදග. ඊලංකාරණය තමයි දුවේපුතේ ඔබ උපදෙස් ඉතා හොඳින් කියවන්න ඕනි උපදෙස් පිළිපදින්න ඕනි. මතකතියාගන්න සමහර වෙලාවට ඔබේ පාසලේ පන්තියේ ඔබේ අමතර පන්තිය කරපු ප්‍රශ්න විද්ධිය ප්‍රශ්න තියෙයි. හැබැයි මතකතියාගන්න ඒ ප්‍රශ්නිම නිමෙයි විභාගටයන්නේ. එක තැනක එක අක්කුරක වෙන සක්තියෙන්න්න පුළුවන්. එක වචනයක වෙන සක්තියන පුළුවන්. ඒ නිසා පුතේ විභාගිශාලා වෙදී. ඔබ ප්‍රශ්නය මුල්ල මැදද අග ඉතා හොඳින් කියවන්න ඕනේ කියවලා කරන්න ඕනේ වගේම ඔබට අමාරු ප්‍රශ්ණයක්කාවොත් ඔයා පුංචි ලකුණක්දාගෙන යන්න ඕනේ. එවිතරක් නෙමෙයි අවසාන මහොත් අවසාන තප්පරය වෙනකං ඔබ විවාහගෙ වැඩවලේදෙන් ඕන විවේක කාලෙ පැයිබාගයක් විවේක ලැබි නෝමිල. ඒ විවේක කාලෙද ජාලුවත් එක කරපු පේපර ගැන කතා කරන්න යන්න එපා. එක ඔබට අවාස කරපු ඒ දැන් කරලා ඉවරයි. දෙවිනි ප්‍රශ්ණපත්තරයට ලැස්ස වෙනති. අවශ්‍යතාවයක් තිබුණත් නැතත් පැසිකිලියට යන්න. මොකද කෑමටිකකාලා වතුරටි බිය වැට පස්සේ දෙවිනි ප්‍රශ්න පත්තරයේ වෙලාව ්‍යවශ්‍යතාවයාවත්. විනාඩි ඇටක්දායක් නාස වෙනවා. එනිසා විවේකකාලේ තුළ ඔබ වගකීමෙන් වැඩ කරන්න ඉල්ලාට අම්මලා බීම බෝතල් අත්තරාරගෙන කෑමපකට අරගෙන විභාග ම අධ්‍යස්ථන ගේට්ු ග වෙල්ලලා ඉන්නපා. ඔබ දරවාාව විවේක කාලේ ද මුණ ගෑහීම. ඔබේ දරුවට වාසිය වැඩටිකතම ඇල කියන්නති. ජීවිතය දිනන්නට සැබෑ ගුරුවරේක්ගේ කාර්බාරය කොයි තරම්ද කියන කාරනාව අපිටඉතාම වැටහි නවස මේ ලබා දෙන්න උපදෙස්ක් දුවේ පුතේ ඔබගේ පාසලේ ගුරුතුමා ගුරතුමියත් මේ උපදෙස් ලබාදීල ඇති ස්වාධීන රපාහිනි මාධ්‍යජාලයේ විදිහට අපි මේ වැඩසටහනින්. ඔබේ ආදරනය සරත්තාානන්ද ගුරතුමත්ක් එකතු වෙලා මේ උපදෙස් ලබාදුන්නේස අන්තිම විනාඩිය කොහොම අපේ දරුවන්ට කතා කරන්නේ.ඇමලබ මොලින්ම? මා එක්කර ඇඳල හිටපුූ හැම දරුවෙකුටම සුභ පතනවා හොඳම ප්‍රතිඵලයකට යන්න අවස්ථාව ලැබෙන්න කියලා ඒ වගේම ස්මාර්් ෆ විදියට ඇැදිරිය තුළ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නු ස්වාධීෙන් රූපවාහින මාධ්‍ය ජාලයේ ඉහළ කළමනාකාරීත්වය අපේ නිෂ්පාදක කණ්ඩායම සියලු දෙනාටත් අමිල ජයසූරයේ විදියට ඔබටත් ස්තූතිවන්ත වෙනවා මේ කටයුත්ත මෙ තරම් සාර්ථකව කරන්න ඔබ සියලු දෙනාගෙන් ලැබුණු අනුග්‍රහය සම්බන්ධය. ඒවගේ ම අපි මතක්කර සිටිනවා ස්මර්ට්ෆයි වැඩ සටහනේ පසුගේ වැඩසටහන්සිියල්ල IDITන් ශ්‍රී ලංකා YouTubeු නාලිකාවස්ේ දල පුතාලට නරබන්න එත් දැනුම ළඟා කරගන්නත් අවස්ථාව තිබෙනවා කිය කාරණාව. ශේීිය ශිෂත්තු භගේයට පෙනී සිටන අපේ රටේ දූදරුවන්ට සුබ ප්‍රාර්ථනා එකතු කරමින් ඔබේ ආදරනීය ගොරතුමා සරත්තානම්ද ගුරතුමාටත් ස්තුතිවන්තවෙමින් අපි අද වැඩසටහනින් සමුගෙනයන්න සූදානම් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින්.